අදාපි කතා කරන්නේ පදාර්ථේ වායු අවස්ථාව පදාර්ථේ වායු අවස්ථාව කතා කරද්දී මුලින්ම මේ පාඩම අපිට කොටස් දෙකකට වෙන් කරලා ඉගෙන ගන්න පුළුවන් පළවෙනි එක තමයි වායු නියම දෙවෙනි එක තමයි චාලක අංක වාදී උපකල්පන මුලින්ම බලමු වායු නියම වලට යන කලින් බලමු මේ තාත්තික වායු සහ පරිපූර්ණ වායු කියලා කියන්නේ මොනවද කියලා තාත්තික වායු කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට එදිනදා පරිසරයෙන් හම්බෙන වායු එහෙම නැත්නම් යම් කිසි ප්‍රතික්‍රියාවක් අතරේ සිදුවෙන මුක්ත වෙන වායු තාත්තික වායු කියලා කලින් කිව්වා මේ තාත්තික වායු වල වායු අණු අතර අන්තරාංගික ඝර්ෂණ බලය ගොඩාක් වැඩි දෙවෙනි එක තමයි බඳු අණු තියෙන බඳුනේ මුළු පරිමාවත් එක ගණිති වායු අණු වල පරිමාව ඉතා විශාලයි කියලා ගන්නවා තුන්වෙනි එක වායු අණු එකකින් ගැටෙද්දී සිදුවන ගැටීම් පූර්ණ ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ කියලා තමයි සැලකන්නේ පූර්ණ ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ කියලා කියන්නේ මේ ආයෝන එකකින් ගැටෙනකොට ශක්ති හානියක් වෙන්නේ නැත්තම් අපි කියනවා පූර්ණ ප්‍රත්‍යක්ෂයි කියලා ශක්ති හානියක් වෙනවා නම් අපි කියනවා පූර්ණ ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ කියලා පරිපූර්ණ වායු කියලා කියන්නේ මේ වායු යම් කිසි වායුව මොකක්ම හරි උපකල්පනය ඇසුරෙන් පරිපූර්ණයි කියලා සැලකෙනවා එහෙම ගත්තොත් මේ පරිපූර්ණ වායු වල උපකල්පන තමයි අණු අණු අතර ඇති වෙන ගැටීම් පූර්ණ ප්‍රත්‍යක්ෂ වෙනවා අණු අඩංගු බඳුනේ පරිමාවත් එක්ක සැලකද්දී අණු වල පරිමාව නොගෙනී කිතරම් තේ සැලකෙනවා අණු අණු අතර අන්තරාංග ආකර්ෂණ බලය ඉතා අඩුයි කියලා තරහ. එහෙනම් මේ ඉදිරියට මේ පාඩමේ අපි කතා කරන්නේ පරිපූර්ණ වායු ගැන විතරයි. එහෙනම් අපි බලමු පරිපූර්ණ වායු වල තියෙන උපකල්පන මොනවද කියලා. පළවෙනි එක වායු අණු අතර අන්තරාංග ආකර්ෂණ බලය ඉතාම උඩයි. දෙවෙනි එක වායු අණු එකිනෙක ගැටෙද්දී සිදුවන ගැටීම් පූර්ණ ප්‍රත්‍යක්ෂයි කියලා තමයි. තුන්වෙනි එක අණු අඩංගු බඳුනේ පරිමාවත් එක්ක සැලකද්දී අණු වල පරිමාව මුලින්ම තරම් දෙකයි. මේ ටික තමයි අපේ පරිපූර්ණ වායු වල උපකරණ. ඊට පස්සේ අපි යමු පරිපූර්ණ වායු සමීකරණය සහ ඒක පද හඳුනනවා. මේ තමයි පරිපූර්ණ වායු සමීකරණය. P කියලා කියන්නේ වායුවේ පීඩනය. වායු පීඩනය අපි හඳුන්වන්නේ සාමාන්‍යයෙන් හස්තල් වල නම් නැත්නම් ඕර්ගන් වල නියමයි. V කියලා කියන්නේ වායුවේ පරිමාව. පරිමාව මනින්නේ ඝන මීටර වල. N කියලා කියන්නේ මවුල ප්‍රමාණය. මවුල ප්‍රමාණය මනින්නේ අපි mol වල. R කියලා කියන්නේ සර්වත්‍ර වායු මීටර. මෙයාගේ සැලකෙන අගය තමයි 8.314 d k වෙන එක මොල් වෙන එක. t කියලා කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය නාමන්න අවදිසම කෙල්වින්වල. එතන අපි ගණනකදී අපිට කෙල්වින් සංකේතවලින් උෂ්ණත්වය කියලා කිව්වා. t උෂ්ණත්වය සැලකන්න ඕන කෙල්වින් වලින් 273ක් එකට. එතකොට මේ තමයි පරිපූර්ණ වායු සමීකරණය. යම් කිසි ගණනකදී වායු අතර ගණන්වලදී පරිපූර්ණ වායුව කියලා දීලා නැත්නම් අපිට මේ සමීකරණය යොදා ගන්න වෙන්නේ උඩින් ලියන්න ඕන D ඇති වායුවේ පරිපූර්ණයයි සලකා කියලා තමයි මේ PV සමාන ඉන්නත් සමීකරණය දාන්න වෙන්නේ. ඊට පස්සේ අපි බලමු ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය. ඩෝල්ටන්ගේ ආංශික පීඩනයේ ආංශික පීඩනයක් කියන්නේ අපි හිතමු වායු මිශ්‍රණයක
එක් ප්‍රභේදයක් විසින් බඳුන මත ඇති කරන පීඩනය තමයි වායු මිශ්‍රණයක් කියලා කියන්නේ. ඒ කියන්නේ යම්කිසි භාජනයක තියෙන ඔක්සිජන්, නයිට්‍රජන්, හයිඩ්‍රජන් වායු තුන. මේකෙන් ඔක්සිජන් වායුවෙන් ඇති කරන පීඩනය බඳුන මත ඇති කරන පීඩනය ඔක්සිජන් වායුවේ ආංශික පීඩනය කියලා කියනවා. ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයේ ගත්තොත් වෙන්නේ එයා කියන්නේ එකිනෙක ප්‍රතික්‍රියා නොකරන වායුන් මිශ්‍රණයක මුළු පීඩනය එක් එක් වායුව විසින් ඇති කරන ලබන පීඩනවල එකතුවට සමාන වේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ. අපි හිතමු මේ මාධ්‍යයේ A, B සහ C කියලා ගෑස් තුනක් තියෙනවා කියලා. මෙයාගේ අන්තික පීඩනය A, මෙයාගේ අන්තික පීඩනය B, මෙයාගේ අන්තික පීඩනය C. මුළු පීඩනය P total කියලා ගමු. එහෙමනම් ඩෝල්ටන්ගේ අන්තික පීඩනයෙන් අපිට කියන්නේ මෙන්න මේ P total සමාන වෙනවා PA, PB සහ PCගේ එකතුවට. මේක තමයි ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය. දැන් අපි බලමු මේ ආංශික පීඩන නියමයේ ඇතුලේ පොඩක් ඉස්සරහට ගිහින් මෞල භාවයත් එක්ක සම්බන්ධ කරගන්න. මෞල භාවයක් කියලා කියන්නේ මෙන්න මේ වායු සම්පූර්ණ වායු වල මෞල ප්‍රමාණ වලින් එක් එක් වායු වල මෞල ගාන අතර අනුපාතය. මෞල භාගයේ සාමාන්‍යයෙන් අර්ථ දක්වන්නේ x වලින් ඒ සමාන වෙනවා na විදනවා na විදන nb විදන nc. මෙන්න මේකට අපි කියනවා a වායුවේ මෞල භාගය කියලා. ඒ වගේම අපිට b වායුවේ මෞල භාගය කියන්න පුළුවන් nb සමානයි NA ධන NB ධන NC. ඒ වගේම C වායුවේ මෞල භාගයට කියන්න පුළුවන් NC සමාන දෙවීම NC ධන NB ධන NA. මේ C වායුවේ මෞල භාගය. මම දැන් කරන්න හදන්නේ මේ මෞල භාග සම්බන්ධ කරලා ඩෝල්ටන්ගේ ආංශික පීඩනයට වෙනම සමීකරණයක් හොයාගන්න. මේ මේකිට මම ලියනවා NA දෙවීම NC කියලා. මම දානවා මෙන්න මේ A වායුවට විතර P සමාන NRT. එතකොට අපේ P A වෙනවා මෙතන, මෙයා B, මෙතන N A, මෙයා අපේ පදේ නිකමයි. ඊට පස්සේ පද්ධතියටම දානවා P V සමාන N A. මේ P P, මේ B, මේක N P, මේක R, මේක T. මේක මම දෙවෙනි සමීකරණය විදිහට දානවා. දැන් මම කරන්නේ පළවෙනි සමීකරණය බෙදනවා දෙවෙනි සමීකරණය. එනවා වම් පැත්තේ එනවා PA දෙවීම PC. දකුණු පැත්තේ එනවා NA දෙවීම NC. මෙන්න මේ කොටස අපිට ලියන්න පුළුවන් මෙන්න මේ XA ඇසුරේ. PA දෙවීම PC සමානයි XA කියලා. එහෙනම් A වායුවේ ආංශික පීඩනය අපිට ලියන්න පුළුවන් XA වරක් මුළු පීඩනය කියලා. ඒ වගේම
B වායුවටත් අපිට ලියන්න පුළුවන් මේ වගේම BD සමානයි XB වරක් T T කියලා BD කියලා කියන්නේ මුළු පීඩන. C වායුවටත් අපිට ලියන්න පුළුවන් BC සමානයි XC වරක් TT කියලා. මේ තමයි ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය සහ ඒ ආංශික පීඩන නියමයේ අතුරින් අපි ගොඩනගත්තු සමීකරණ මේ සමීකරණය අපිට ගොඩක් වැදගත් වෙන ඉස්සරහා ගණන් වල. ඊට පස්සේ අපි කතා කරන්නේ බොයිල් නියමය. බොයිල් නියමය කියන්නේ නියත උෂ්ණත්වයේදී අචල වායු ස්කන්ධයක පීඩනය පරිමාවට ප්‍රතිලෝම සමානුපාතික වේ. නියත උෂ්ණත්වයේදී අචල වායු ස්කන්ධයක පීඩනය පරිමාවට ප්‍රතිලෝම සමානුපාතික වේ. ඒ කියන්නේ උෂ්ණත්වයෙන් නැතයිු පද්ධතිය එහෙනම් එයාගේ පීඩනය ප්‍රතිලෝම සමානුපාතික වෙනවලු පරිමාව. මේක අපිට නියත කියන දර T සමානයි K දෙන්නේ කියලනවා. ඒ කියන්නේ T සමානයි K කියලනවා. දැන් K කියන්නේ කියන්නේ මේ බොයිල් නියමය. ඊට පස්සේ අපි බලමු චාල්ස් නියමය මොකද වෙන්නේ කියලා. චාල්ස් නියමය කියන්නේ එයාගේ පීඩනය නියතයි. උෂ්ණත්වය වෙනස් වෙනවා. නියත පීඩනයකදී අචල වායු ස්කන්ධයක උෂ්ණත්වය එක පරිමාවට අනුලෝමව සමානුපාතික වෙයි. එහෙම නැත්නම් පරිමාව උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වෙයි. එයාගේ පීඩනය නියතයිලු පරිමාව අනුලෝමව සමානුපාතික වෙනවා උෂ්ණත්වය. මොනවද අපිට නියතයෙන් ගණන් කරන්න පුළුවන්? මෙතන K කියලා කියන්නේ නේද? මේ තමයි චාල්ස් නියමය. ඊට පස්සේ අපි බලමු අවගාඩ්‍රෝ නියමය. අවගාඩ්‍රෝ නියමය කියන්නේ නියත උෂ්ණත්වයේ සහ නියත පීඩනයේ පවතින වායුවක පරිමාව එහි මෞල ගණනට හෝ අණු ගණනට අනුලෝම සමානුපාතික වේ. නියත උෂ්ණත්වයේ සහ නියත පීඩනයේ පවතින වායු මිශ්‍රණයක වායුවක පරිමාව එහි මෞල ගණනට හෝ අණු ගණනට සමානුපාතික වේ. අනුලෝම සමානුපාතික වේ. ඒ කියන්නේ උෂ්ණත්වය සහ පීඩනය නියතයිලු එහෙනම් වායුවේ පරිමාව අණු ගණනකට සමානුපාතික වෙනවා. එහෙනම් නැත්නම් මෞල ගණනකට සමානුපාතික වෙයි. මේ මෞල මේ අණු ගණන. මේ තමයි මූලික වායු නියමවල තියරි කොටස. ඒකට බොයිල් නියමය අපි කතා කරා, චාල්ස් නියමය කතා කරා, ඊට පස්සේ අවගාඩ්‍රෝ නියමය කතා කරා. දැන් අපි බලමු මේ පරිපූර්ණ වායු සමීකරණය කතා කරා. මේ පරිපූර්ණ වායු සමීකරණය උපකල්පන ඒව ඇතුලෙන් ගාන විසඳන්නේ කොහොමද කියලා. මම ගාන කියවන්නම්. සම්පූර්ණ බඳුනක් තුල සෙල්සියස් සංකේත 127 දී ඔක්සිජන්, නයිට්‍රජන් හා හයිඩ්‍රජන් යන වායුවල මෞල හතර දෙකින් අන්තර්ගත වේ. බඳුනේ වායු අවකාශය 1.6628 ඝන ඩෙසිමීටර නම් පළවෙනි කොටසෙන් අපිට කියනවා බඳුන තුල O2, N2 හා H2 වායුවල ආංශික පීඩනය ගණනය කර. දෙවැනි කොටසෙන් අපිට කියනවා මෙහිදී ඔබ යොදා ගන්නා උපකල්පන සඳහන් කර. මේ වගේ ගණන දුන්නහම මුලින්ම දීලා තියෙන දත්ත පොඩි රූප සටහනක ගහගන්න. මොකද මේ සේරම මතක තියන් ඉන්නට වඩා ලේසි පොඩි රූප සටහනක මේ දීලා තියෙන දත්ත ලකුණු කරගන්න.
එතකොට මම බඳිනවා කියනවා මේකේ තියෙන ඔක්සිජන් නයිට්‍රජන් හයිඩ්‍රජන් උෂ්ණත්වය දිහා බලද්දී සෙල්ස් සංඛ්‍යාව 137යි කියන එම වායුවක මවුල 4 ගාණේ අතරගත වෙන එහෙනම් මුළු වායු මවුල ප්‍රමාණය 12යි NA NB සමානයි NC NO2 NN2 NH2 සමාන වෙනවා 4 නෝ ඊළඟට අපිට වායු පරිමාව දීලා තියෙනවා 1.5 අයයි හය දෙකයි අට ගණ දෙකින් ඉඳිය මේ තමයි අපේ ගානේ අපිට දීලා තිබ්බ ගත්තම රූප ගණන ලකුණු කරා ඉස්සෙල්ලම අපි කරන්න ඕනේ අපේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ එක එක ආයුවේ ආංශික පීඩනය මේ ආංශික පීඩනය හොයන්න කලින් අපි හොයන්න ඕනේ මේ සමස්ත පද්ධතියේම පීඩනය එහෙනම් මම මේ මුළු පද්ධතියේම දානවා කිසිම සමාන වෙනවා මෙතෙන්දී අපිට දීල නැහැ මේක පරිපූර්ණ වායුව කියලා. හරි අන්තිම කොටස තමයි අපේ උපකල්පන ලියන්නේ. ඒක නිසා අපිට මුලින් දාන්න ඕනේ මේ වායුව පරිපූර්ණයි කලකවා කියලා. අපි ඒක උපකල්පනය විදිහට යටින් ලියමු. වායුව පරිපූර්ණයි කලකවා. මුලින්ම PV සමාන එන්නාටි දාලා පද්ධතිය පිළිදෙන් යාලු. තොට අපේ අහන්නේ B N දන්නවා N කියන්නේ 12යි පද්ධතියටම දාන නිසා 12යි එතන ඒකකත් එක්ක ආදේශ වෙන්න ඕන R දන්නවා අපේ දශම 3 එකේ 4යි J තේරෙන එක M O L වෙන එක කියලා මෙතන සෙල්සියස් සංචලිත 37ක් දීලා තියෙන්නේ එහෙනම් මේක කෙල්වින් කරන නම් 273ක් අපි මේකට එකතු වෙනවා කියන්නේ කෙල්වින් නම් කෙල්වින් වලින් ගත්තොත් 400ක් යනවා අපිට පරිමාව දීලා තියෙනවා 0.6628 ඝන ඩෙසිමීටර තියෙන්නේ අපි ඝන ඩෙසිමීටර සම්මතයේ විදිහට ඝන මීටර කරනවා ඝන මීටර කරද්දී 10 වෙන 3 ගුණ කරන්න ඕනේ එතකොට මුළු පීඩනය අපිට එනවා 245 15යි දැක්කල් කියලා. දැන් හරි. දැන් අපි හොයාගත්ත පද්ධතිය මුළු පීඩනය. මම මේක උඩින් ලියගමු. ඊළඟට අපි අහන්නේ එක් එක් වායුවේ ආංශික පීඩනය. මුලින්ම බලමු අපි දන්නවා අපි කලින් ගොඩනගාගත්ත සමීකරණය CO2 සමානයි XO2 වරක් මේ වගේ ඩෝල්ට් සමීකරණයක් ඩෝල්ටන්ගේ ආශ්‍රිත පීඩනය ඉන්නේ ඇතුළේ XO2 කියලා කියන්නේ ඔක්සිජන් වායුවේ මවුල භාගය ඔක්සිජන් වායුවේ මවුල භාගය අපිට මෙහෙන් වෙන තැනක හොයලා මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන් මේ නැත්නම් මෙතනම එක හොයන්න පුළුවන්. අපි දන්නවා ඔක්සිජන් වායුව මවුල ගන්න හතරයි. මුළු වායු මවුල ගන්න 12යි. මුළු පීඩනය එනවා 24ක්. එතකොට අපිට එනවා ඔක්සිජන් වායුවේ ආංශික පීඩනය 80යි 10යි 5යි සැකල් ඊට පස්සේ දැන් ඔක්සිජන් වායුව හරි අපිට N2 සහ H2 වල හොයාගන්න වෙනවා මෙතන N2 සහ H2 වල විශේෂයෙන් හොයන්න දෙයක් නැහැ මොකද N2 O2 H2 මේ තුනේම මවුල ගන්න
හතරයි ඒ කියන්නේ එයාලගේ මවුල භාගය සමාන වෙනවා මවුල භාගය සමාන වෙනවා කියලා කියන්නේ ඔක්සිජන් යාන්ත්‍රික පීඩනය වෙනවා ඔක්සිජන් යාන්ත්‍රික පීඩනය තමයි අනිත් වායු වල සාන්ත්‍රික පීඩනය එහෙනම් CO2 සමාන වෙනවා 2 සමාන වෙනවා CO2 සමානයි 80යි 10යි 5යි වැක්ටර් කියලා අපි කියන්න ඕනේ ඊට පස්සේ දෙවෙනි කොටසෙන් අපි අහනවා මෙහිදී ඔබ යොදා ගන්න උපකරණ සමහන් කරන්න අපේ මූලික උපකරණ තමයි ඔක්සිජන් නයිට්‍රජන් හයිඩ්‍රජන් කියන වායු පරිපූර්ණයේ කලකණ එක. ඒක තමයි අපේ මූලික උපකරණ. මේ වගේ තමයි සාමාන්‍යයෙන් වායු නියම වලින් ගණන් ඉන්නේ. මතකෙතුව උපකරණ කඩින්න ගත්ත ලකුණු කරගන්න ඒවා කරගන්න ඕන ඒක කරගන්නේ ලේසි අපිට ඊට පස්සේ අපි බලමු චාලක අනුපාතයේ උපකල්පන සහ ඒවයේ ගැටලු ගැන කතා කරලා